ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩණයක පුවත් දිගහැරුම ශ්‍රදා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල කලාප දෙකක් සඳහා හෙට පැය 7:00 විදුලි කප්පාදුවක් හෙට සිට යලි පාසල් ආරම්භයි බස්රත ධාවනයේදී පාසල් සිසුන් ප්‍රවාහණයට ප්‍රමුඛතාව කොවිඩ් හේතුවෙන් ළමා ස්ථූලභාවය දෙගුණයකින් වැඩි වෙයි සෞඛ්‍ය අංශවලින් අනාවරණයක් අවම වශයෙන් දෙගුණයක්වත් දිවලා තියෙන ස්ථූලභාවය ළමයින් අභියෝග මැද ජයගත් දිරියක සවිය රුසියාවත් යුක්‍රේනයත් අතර තෙවන වටේ සාම සාකච්ඡා හිට රජේ හා රජේ අනුමත පෞද්ගලික පාසල් හෙට දිනේ යලි ආරම්භ කිරීමට නියමිතයි. පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් යලිත් වරක් සිසුන් කොටස් වශයෙන් පාසල් වෙත ගෙන්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ හෙට දිනේ ප්‍රවාහන කටයුතු සිදු කිරීමේදී පාසල් ළමුන් ප්‍රවාහණයට ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි. හෙට සිට පාසල් නැවත ආරම්භ කිරීමේදී යලිත් වරක් සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සිසුන් 20ක් දක්වා ඉගෙනුම ලබන පන්ති සෑම දිනකම පැවැත්විය යුතු අතර සිසුන් 21ත් 47ත් අතර සංඛ්‍යාවක් සිටින පන්ති කණ්ඩායම් දෙකකට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ. එමෙන්ම සිසුන් 40ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති සිසුන් සමාන කොටස් 3කට වෙන් කර පැවැත්විය යුතු වෙනවා. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙය ක්‍රියාත්මක වනු ඇති. පවත්නා තත්ත්වය සැලකිල්ලටගෙන මෙම පියවරට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ. එමෙන්ම පාසල් ආරම්භ කිරීමට පෙර අද දිනේ පාසල්වලට පිරිසිදු කිරීම කටයුතු සහ විසබීජ හරණ කටයුතු සිදු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අවුරුදු 12ට අඩු ළමයින්ට රෝග තත්ත්වය නිසා ඇතිවන සංකූලනතා ඇත්තටම නොදකින තරම් වෙන්න පුළුවන්. නමුත් පාසල් නොයෑම තුලින් දරුවන්ට ඇති වී තිබෙන අනිත් සංකූලනතා තාමත්ම ඉහළයි. විශේෂයෙන්ම මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ තුලින් අපි කොහොම පැහැදිලිව දැකලා තියෙනවා නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න බෑ. ඒක ප්‍රායෝගිකව අත්හදා බැලීමේත් අවස්ථාව කිසිසේත් මේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. නිසා මං හිතාන ඉතාමත්ම වැදගත් වෙනවා දරුවන්ව පාසල් ලැබීම විශ්මන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා පාසල් විවෘත කරපුවාම ඒ අවශ්‍ය මාර්ගෝපදේශයන් පිළිපදිමින් හැකි ඉක්මනින්ම දරුවන්ව පාසල් වලට යාමට කටයුතු යොදන ලෙස මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ හෙට දින ප්‍රවාහන කටයුතු සිදු කිරීමේදී පාසල් ළමුන් ප්‍රවාහණයට ප්‍රමුඛතාවයක් ලබා දෙන බවයි. පාසල් ආරම්භ කිරීම පිළිබඳවත් විශේෂ අවධානය යොමු කළා තියෙනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. අපි මේ වන විට විදුරු සහ කුඳුස්සර මාතෘන්ගේ සියලුම නිවාඩු අවලංගු කරලා තියෙනවා. ඒ අය සේවයට වාර්තා කළ යුතුයි. ඒත් එක්කම අපිට තිබෙන සිසු සැරිය බස් රථ සියල්ලම හෙට වෙන විට යොදවනවා. එතකොට අපි දෙවෙනි වාරයේ පටන් ගැනීමේදී දරුවන්ව පාසලේ යන එක අතරමං කිරීම සාධාරණ නැහැ. ඒ නිසා අපි සංගමයක් විදිහට තීරණය කරා හෙට දිනේ මේ දරුවන් වෙනුවෙන් මේ සීමිත බස් ප්‍රමාණය ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ දැනට ධාවනය වන 125 බස් ටික අපි මේ දරුවන් වෙනුවෙනුත් ඒ වගේම කාර්යාල සේවකයන් වෙනුවෙනුත් සීමිත බස් ප්‍රමාණයක් ධාවනය කරන්න කටයුතු කරනවා. පෙරවරුවේ සහ හවස් වරුවේ විශේෂත්වයේ දීලා තියෙන මේ බස් අත ධාවනය කිරීමට මේ අතර මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා සඳහන් කළා. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරනවා. දැන් අවසාන අධීරයේ පැවතෙන්නේ දෙමව්පියන් දරුවන් බලාපොරොත්තු ඉන්න මේ ගැන ඉතින් අම්මලා තාත්තලා පුතාලා දුවලාට කියන්න තියෙන අපි තායික්මනි ඒ ප්‍රතිපල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා කියන එක. එතකොට කවද වගේද මේ ප්‍රතිපල නිකුත් කරන්න ඒ ලෙවල් විභාගයේ ප්‍රමාණය තියෙන්නේ? මේ ගේම් කටයුතු අවසන් කළා සාමාන්‍යයෙන් මාස 3ක් පමණ කාලයක් තමයි යන්නේ. මාස 3යි දවස් 10ක් වෙන්න පුළුවන් 15ක් වෙන්න පුළුවන් සාමාන්‍ය කාලය. කිසිම ගැටලුවක් නැතුව පත්තත්වයේ සාමාන්‍ය ආකාරයෙන් පවතිනවා නම් සාමාන්‍යයෙන් ප්‍රතිපල නිකුත් කිරීම මාස 3කින් 7 වෙනිදා පමණ තමයි. විශේෂයෙන් මේ 23 වෙනිදා පටන් ගන්නවා අප සාමාන්‍ය පෙළ විභාගය. දැන් අපි මේ දවස්වල සූදානම් වෙන්නේ අප සාමාන්‍ය පෙළ විභාග පවත්වන්න ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ඒ වගේම ප්‍රතිපල නිකුත් කිරීම අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ශිෂ්‍යත්වයේ සහ උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂා ලැබීම් කටයුතු මේ සියලු කටයුතු
හෙට දිනේදී කලාප දෙකක් සඳහා පැය 7 මාර්ක විදුලි කපාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මේ අතර ඉන්ධන නොමැති වීමෙන් අක්‍රිය වී ඇති බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන සැපීම මෙවන විටත් ආරම්භ කර ඇති බවයි විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. ඉදිරි සතියේදී විදුලි අර්බුදයට විසඳුමක් ලබා දීමට හැකිවනු ඇති බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය පවසනවා. ඉන්ධන නොමැති වීමෙන් අක්‍රිය වී ඇති බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රශස්ත මට්ටමින් මේ සතිය තුළ ලබා දීමට හැකිවීම ඊට හේතුවයි. ඒ අනුව මේ වන විටත් එම කටයුතු ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. එම නෞකාව සඳහා මුදල් ගෙවීමට නයවර ලිපි මේ වන විටත් විවෘත කර ඇති අතර ඊට මුදල් ගෙවීමට මහ බැංකුව එකඟතාවය පළ කර ඇති බවද සඳහන්. ඒ අනුව එම දැවිතෙල් වෙස්ට් කෝස් කැලන්තිස්ස ඇතුළු සෙසු බලාගාර සඳහා මෙම සතිය තුළම ලබා දීමට බලශක්ති අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් පැය 2 විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ABC සහ C කලාපවලට පමණක් අද දිනේ විදුලි කප්පාදුව සිදු කරනු ඇති. ඉරිදා දිනේ වන අද දිනේ සවස් කාලයේ මෙගාවොට් 1550ක විදුලි ඉල්ලුමක් අපේක්ෂා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. අද රාත්‍රී කාලයේ අපේක්ෂිත විදුලි ඉල්ලුම මෙගාවොට් 2350ක්. පවතින තත්ත්වය මත ජනතාව තවදුරටත් අරපිරිමැස්පෙන් විදුලිය භාවිතා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරනවා. මේ අතර ප්‍රවාහන ශේෂ්ත්‍රය සඳහා පවත්නා ඉන්ධන අර්බුදයේ හමුවේ පුද්ගලික බස් රථවලට ඊයේ දින සිට ලංගම ඩිපෝ වලින් තෙල් ලබා දීම ආරම්භ කළ බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 107කින් 100ක පමණ තිබෙන ඉන්ධන හල් හරහා පෞද්ගලික අංශයට ඉන්ධන නිකුත් කරන්නට අපි ඊයේ ආරම්භ කරා. ඊයේ දිනේදී අපිට හැකියාව ලැබුණේ ඩිපෝ 45කදී පමණ තමයි ඉන්ධන නිකුත් කිරීමට. මොකද අපි ළඟ තිබුණු සංචිත පමණයි අපිට පාවිච්චි කරන්නට හැකියාව ලැබුණේ. දිනකට පෞද්ගලික අංශයට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරීම සඳහා ලීටර් 831,000ක් පමණ අවශ්‍යතාවය පවතිනවා. එයින් 104ක් පමණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් 435,000ක් විතර පෞද්ගලික අංශයේ බස් රථ ධාවනය සඳහා අවශ්‍ය වෙනවා. මේ වන විටත් ඉන්ධන ලැබෙමින් පවතිනවා. යම් යම් අවස්ථාවලදී ඉන්ධන එම ඉන්ධන හල් වලට පැමිණීමේ සිදුවන කිසියම් ප්‍රමාදයක් නිසා ඉන්ධන ලැබීම ප්‍රමාද වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ යොස්සේ ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් සිදු නොවන බවයි. කෙසේ වෙතත් අපිට ඊයේ දිනේදී ඩීසල් ලබා ගැනීමට හැකි වුණේ ඩිපෝ 2-3කින් වගේ. දැන් තියෙන තත්ත්වයනෝ නැවත ඉන්ධන නොමැතිකම නිසා බරපතල අර්බුදයක නැවත වරක් උද්ගත වෙමින් තියෙනවා. මොකද ලංගමයටත් තෙල් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දුර සේවා බස් අත පූර්ණ වශයෙන් අඩාල වෙලා තියෙනවා. ඒකත් ධාවනය වෙන්නේ 125ක ධාරිතාවකින් පමණයි. අනිවාර්යයෙන්ම 125ත් අඩුවීමකට තමයි තියෙන්නේ. කෙසේ වෙතත් රාත්‍රී කාලයේදී බස් ධාවනය නම් සම්පූර්ණයෙන්ම ඇන හිටීමේ කොවිඩ් වසංගත කාල සීමාව තුළ ළමා ස්ථූලතාවය දෙගුණකින් පමණ වැඩි වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අතර පාසල් ළමුන් ආශ්‍රිත කොවිඩ් එනත්කරණය සාධනීය මට්ටමක පවතින බවද සෞඛ්‍යංශ සඳහන් කළා. ලබන අප්‍රේල් 30 වනදාට පෙර කොවිඩ් ප්‍රතිශක්තිකරණ බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යළි ජනතාවට සිහි කැඳවීමක් කරනවා. එමෙන්ම ලබන අප්‍රේල් 30 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළු වීමට පූර්ණ එන්නත්කරණය සහතික කළ කාඩ් පත අනිවාර්ය කර ඇති බැවින් ඊට පෙර බූස්ටර් මාත්‍රාව ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී ඇත්තේ. මේ අතර භූමදානය කරන කොවිඩ් මරණ ප්‍රවාහනය කිරීමේ කටයුතු රජය මගින් සිදු කිරීම අත්හිටුවා ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. එමෙන්ම ඊයේ සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කොවිඩ් ආසාදනයේ වේ දින 7කින් පසුව මේ යන පුද්ගලයෙකුගේ මරණය කොවිඩ් මරණයක් ලෙස සැලකෙන්නේ නැහැ. ඒ අනුව එම මරණවල අවසන් කටයුතු නිරෝධායන නීතිවලින් පරිබාහිරව සාමාන්‍ය ක්‍රමවේද යටතේ සිදු කළ හැකි බවද ඒ මහතා සඳහන් කළා. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයින් 639ක් ඊයේ මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 649,632ක් දක්වා ඉහළ ගියා. තාම අපි රටේ සංගණනයක් අපි කළේ නැහැ කොවිඩ් වලට පස්සේ. නමුත් මාගේ අත්දැකීම අනුව නම් අවම වශයෙන් දෙගුණයක්වත් වැඩි වෙලා තියෙනවා ස්ථූලභාවයේ ළමයින්ගේ. ළමා ස්ථූලභාවය කියන්නේ ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද ඒ තත්ත්වය වැඩිහිටියට ගිහිල්ලා අඩු කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඒතකොට කොච්චර කාලයක් පුද්ගලයෙක් ස්තුල වෙලා තියෙනවද ඒ කුල ඒ කාලය තුලදී තමන්ගේ ශරීරයේ සිදුවෙන පරිවෘත්ත ක්‍රියාවල් වල වෙනස අනුව දීර්ඝ කාලීනව ඇතිවන අනිත් ලෙඩ රෝග බලපානවා. ඒ කියන්නේ විශේෂයෙන්ම දියවැඩියාව හෘද රෝගය
අක්මාවේ තෙල් තැම්පත් වීම නිසා සිරෝසිස් සත්වයට පත්වීම ඒ ඔක්කොම බලපානවා. ඉතින් මේවා තමයි කොවිඩ් වසංගතයේ අපි නොදුටු පැත්ත. මේවා ඇත්තටම කොවිඩ් වසංගතයේ රි බලපෑම බලන්න නම් තව අවුරුදු 5ක් යනයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 15170ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 618141 ලෙසයි. युद्ध कैटूम अवसान किरी में आरमुनीन रूसियावात युक्रेन अतर तेवन वटे साम साकाचा हेट दिने पैवत्वीमत नियमित बाव विदेश मात्य वार्ता कला युक्रेने मारियुपोल दकुनु दिग वराय नगरी प्रकाशेट पात्कर सटन विरामे बिंदवेटी अति अतर रूसियानु हमुदा नगरेट अखंड प्रहारे लकरन बाव रोईट पुआत सेवे वार्ता कला एहेतुवेन ही सिरवी सिटिन सिविल वस्या निवत कर गैनीम नतर वी अति बावाई ओन पेन वादिन्ने ඔවුන් නැවතත් ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති අතර සටන් විරාමයේ ප්‍රකාශයට පත් කළ යාබද වොල්නොවාකා නගරයේ සිවිල් වැසියන්ද තවදුරටත් එහි සිර වී සිටින බවද රොයිටර් පුවත් සේවය වාර්තා කළා. මේ වන විට කියුවා ගනුවරට වයඹ දෙසින් පිහිටි ඉර්ෆින් නගරයේද රුසියානු හමුදාවල දැවැන්ත බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම යුක්‍රේන හමුදාව අනතුරු අඟවන්නේ කියු සිට කිලෝමීටර් 150ක් පමණ දකුණු දිගින් පිහිටි කණිව් ජලවිදුලි බලාගාරයේ වේල්ල අල්ලා ගැනීමට රුසියාව සැලසුම් කර ඇති බවයි. කියු වගනුවරට දකුණින් පිහිටි එම කලාපයේ ගැටුම් උත්සන්න වී ඇති බවද ඔවුන් අවධාරණය කරනවා. එමෙන්ම යුද ගැටුම් අවසන් වීමේ අරමුණින් රුසියාවත් යුක්‍රේනයත් අතර තෙවන වටේ සාම සාකච්ඡා හෙට දිනේ පැවැත්වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුක්‍රේනයේ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයට ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් බහුවිධ මරණ සහ තුවාල සිදු වී ඇති බව එහි ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩනම් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය සේවා පහසුකම් හෝ කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාර වෛද්‍ය මධ්‍යස්ථභාවය කඩ කරන අතර ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් බවද ඔහු අවධාරණය කර තිබෙනවා. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා ඇත්තේ යුක්‍රේනයේ ගුවන් තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කිරීම යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවයි. ගුවන් තහනම් කලාපයේ ක්‍රියාවට නංවන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙස්කී බටහිර රටවලින් අඛණ්ඩව ඉල්ලා සිටි අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කරන්නේ තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බව පවසමින් වීඩියෝ සම්බන්ධතාවයක් හරහා ඇමරිකානු සෙනෙට් සභිකයන් ඇමතු යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඇමරිකාවේ ඛනිජ තෙල් ආනයනයන්ගෙන් 8%ක් පමණ වන රුසියානු ඉන්ධන ලබා ගැනීම අත්හිටු වන ලෙසයි. කෙසේ නමුත් යුරෝපයේ තෙල් සැපයුම අඩාලවීම වැළැක්වීම සඳහා රුසියානු තෙල් තවදුරටත් මිලදී ගැනීමට සිදුවන බව ෂෙල් සමාගම ප්‍රකාශ කළා. මේ අතර රුසියාවට එරෙහි සම්බාධක තවදුරටත් උත්සන්න කර ඇති අතර ඒ යටතේ මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් පත් මෙහෙයුම්ද මුළුමනින්ම රුසියාව තුළ අත්හිටුවා තිබෙනවා. එමෙන්ම රුසියාව සහ යුක්‍රේන අතර ගැටුම ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරන බව එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙනවා. මේ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වේගවත්ම සරණාගත ප්‍රවාහය යුක්‍රේනයේ සිට අසල්වැසි රටවලට ඇදෙන බවයි ජගත් සංවිධානය ප්‍රකාශ කළේ. මේ වන විටත් මිලියනයකට අධික යුක්‍රේන ජනයා අසල්වැසි රටවලට පලා ගොස් ඇති අතර මෙම සති අන්තය අවසන් වන විට එම සංඛ්‍යාව මිලියන 1.6 ඉක්මවනු ඇති බවයි ජගත් සරණාගත ආයතනය ප්‍රකාශ කළේ. මේ අතර යුක්‍රේන අර්බුදයේ නිමාවක් සඳහා මැදිහත් වීමේ අරමුණින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෆ්ටාලි බෙනට් මොස්කව් බලාපිටව ගොස් තිබෙනවා. එලෙස ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා රුසියාව බලා ගොස් ඇත්තේ යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කීගේ ඉල්ලීමක් අනුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය කිරීම හේතුවෙන් මෙතෙක් යුරෝපයේ මධ්‍යස්ථ රටක් ලෙස සැලකූ ෆින්ලන්තයේද නේටෝ සංවිධානයට එක්විය යුතු බවට ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා. අසල්වැසි මෝල්ඩෝවා බෙල්ටික් රාජ්‍යයටද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නීති විරෝධී වත්කම් සහ දේපල පිළිබඳ විමර්ශන කොට්ටාශය මගින් රුපියල් කෝටි 78ක දේපල මෙවන විට තහනම් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයන ලද පුද්ගලින් 1100ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අතර පුද්ගලින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ශ්‍රී ලංකා පොලිසියේ නව කොට්ටාශ කීපයක් බිහි කර තිබෙනවා. ඒ කොට්ටාශ අතර විශේෂ තැනක් ගන්නේ නීති විරෝධී වත්කම් සහ දේපල පිළිබඳව විමර්ශනය කිරීමට පිහිටුවන ලද කොට්ටාශය. විශේෂයෙන්ම මේ කොට්ටාශය මගින් බලාපොරොත්තු වෙන්නේ යම් නීති විරෝධී ක්‍රියාවක් කරපු පුද්ගලයින් සම්බන්ධයෙන් ඒ නීති විරෝධී ක්‍රියාවට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ඔවුන් කාලයක් තිස්සේ අදාළ නීති විරෝධී ක්‍රියාවලින් උපයෝගී කරගත්
බත්කම් දේපොළ සම්බන්ධයෙන් විමර්ශනය කර විශේෂයෙන්ම මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීම මේ කොට්ටාෂය ආරම්භ කර මේවන විට මාස 7කට ආසන්න කාලයක් ගත වෙලා තිබුණත් මේ කොට්ටාෂය මගින් මේවන විටත් නීති විරෝධී ආකාරයට මුදල් උපයන ලද පුද්ගලයන් 1100ක් සම්බන්ධයෙන් පමණ විමර්ශන පැවැත්වෙනවා එවැනි විමර්ශන අතර විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ විමර්ශන 325කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනවා ඒ වගේම මේවන විට මේ කොට්ටාෂය මගින් රුපියල් කෝටි 78කට ආසන්න ප්‍රමාණයක දේපොළ තහනමට ගෙන තිබෙනවා අදාළ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා ඒ වගේම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් යම් පුද්ගලයෙක් මත්කුඩු සමග අතරංගුවටගත් පසු අදාළ පුද්ගලයාට එරෙහිව මත්කුඩු ළඟ තබා ගැනීම ජාවාරම් කිරීම සම්බන්ධව අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ කටයුතු කරනවා නමුත් ඊට අමතරව ඒ පුද්ගලයාගේ වත්කම් බැරකම් නීති විරෝධී ක්‍රියාවලින් උපයෝග කරගත් දේවල් සම්බන්ධයෙන් දේපළ සම්බන්ධයෙන් ඒ වගේම අනිකුත් වත්කම් සම්බන්ධයෙන් මෙම කොට්ටාෂය මගින් විමර්ශන කරනවා නිරන්තරයෙන්ම මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අඛණ්ඩව ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණ පවත්වනවා දැන් සතියන්තයේ ડોක්ටර් ගෙන් අහන්න විශේෂාංගය හදිසි හෘදයාබාධයක් සැනකින් පුද්ගලයෙකුට ජීවිතය අහිමි කරවිය හැකි රෝගී තත්ත්වයක්. එනිසාම මේ හෘදයාබාධ පිළිබඳව දැනුවත් වීම හෘදයාබාධ කලින් හඳුනා ගැනීම වගේම හෘදයාබාධයක පෙරනිමිති පිළිබඳව දැනුවත් වීමත් අතිශයින් වැදගත්. ඉතින් අද අපේ සූදානම හෘදයාබාධ පිළිබඳව ඔබ දැනුවත් විය යුතු සුවිශේෂීම කරුණු පිළිබඳව ડોක්ටර් ගෙන් අහන්න. හෘදයාබාධයක් කියලා අපි සරලවම හඳුන්වන්නේ අපේ හෘදයේ වස්තුවට එහෙම නැත්නම් හදවතට රුධිරය සපයන නාලවල සිදුවෙන අවහිරතාවයක්. ඉස්සර කාලේ අපි කියන්නේ හෘදයාබාධයක් හැදෙන්නේ මේ වයසින් මුහුකුරා යාමත් එක්ක කියලා. නමුත් ඔබ හොඳින් මතක තියාගන්න, ඉතාම තරුණ අවදියේ පටන් හෘදයාබාධයක් නැතිීමේ හැකියාව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. හෘදයාබාධයක් ඔබට ඕනම අවස්ථාවක ඇති වෙන්න පුළුවන්. රැකියාව කරන විට, ආහනයක් පදවන විට, සැහැල්ලුවෙන් ඉන්න විට, නිදාගෙන ඉන්න විට වුණත් මේ හෘදයාබාධය ඇති වෙන්න පුළුවන්. අපි දැන් බලමු හෘදයාබාධයක් හඳුනගන්නේ කොහොමද කියලා. හෘදය පිහිටලා තියෙන අපේ ශරීරයේ උරස් කුහරයේ වම් පැත්තේ. ඒ නිසා අපි බොහෝ විට හිතන්නේ මේ හෘදයාබාධයක් වැළඳුනහම අපිට එන වේදනාව එන්නේ වම් පැත්තේ විතරයි කියලා. නමුත් හෘදයේ වස්තුවේ වම් පැත්තේ, වම් අත, බෙල්ල, හෘදයේ වස්තුවේ මැද, දකුණු පැත්ත, දකුණු අත සහ පිට, උදරයේ උඩ කොටස මේ ඕනෑම තැනක හෘදයාබාධයක් නිසා ඇතිවෙන වේදනාව ඇති වෙන්න පුළුවන්. හෘදයාබාධයකදී ඇතිවෙන වේදනාව බොහෝ විට ඉර කරන වගේ වේදනාවක්. සමහරුන්ට මේක දැවිල්ලක් වගේ දැනෙන්නත් පුළුවන්. දහඩිය දැමීමක් ඇති වෙන්න පුළුවන්. වමන යාමට ආසන්න අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වමන යාමක් ඇති වෙන්න පුළුවන්. සමහර කාණ්ඩ ඉන්නවා ඔවුන්ට මේ වේදනාව ඒ තරම් තදට දැනෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් දියවැඩියා රෝගීන්ට මේ අපි කියන ප්‍රධාන ලක්ෂණ නොදැනී හෘදයාබාධයක් වැළඳෙන්න පුළුවන්. ඔබ වෙනදට කරන වැඩ කරගෙන යනකොට, මිදුළු අතු ගන්නකොට, පඩි පෙලක් නගිනකොට, ටිකක් දුර ඇවිදගෙන යනකොට වෙනදාට නොදැනුණු හෘදයේ තද ගතියක් රිදුමක් ඔබට දැනෙන්න ගන්නවා නම් දරාගත හැකි මහන්සියක් ඔබට දැනෙන්න ගන්නවා නම් අන්න ඒක හෘදයාබාධයක පූර්ව නිමිත්තක් වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි අපි දැන් මේ කියන ලද රෝග ලක්ෂණ බොහෝ අවස්ථාවල් වලදී ඔබ කරන කාර්ය නැවැත්තුවාම මේ රෝග ලක්ෂණ යටපත් වෙනවා. ඔබ මිදුළු අතු ගගා ඉන්න අවස්ථාවල් වලදී ඔබට මේ විදිහේ දැනීමක් දැනුණා නම් ඔබ ඒ අතු ගෑම නවත්තලා ටික වෙලාවක් වාඩි වෙලා හිටියොත් ඔබට මේ අපහසුතාවය නැති වෙලා යනවා. නැවතත් ඔබ ඔබේ කාර්ය පටන් අරගෙන මේ දේ කරගෙන යනකොට නැවතත් ඒ අපහසුතාවය මතුවෙනවා. හොඳින් මතක තියාගන්න මේ එන්නේ පූර්ව දැනුම් දීමක් ඔබට හෘදයාබාධයක් ඇතිවීම සඳහා ඉතාම ආසන්න බව පවසන. හෘදයාබාධයකින් නැත්තටම ඇතිවන ජීවිත අවදානම වැඩි වෙන්න ප්‍රධානම කාරණයක් තමයි මේ බොහෝ පුද්ගලයන් හෘදයාබාධයක් නිසා ඇතිවන රෝග ලක්ෂණ මගහැර දැමීම. මෙය ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, බෙල්ලේ අමාරුවක්, උදරේ අමාරුවක් වෙන්න පුළුවන්, දතක අමාරුවක් වෙන්න පුළුවන්, නැත්තම් අතක අමාරුවක් වෙන්න පුළුවන් කියලා ඔවුන් බොහෝ විට නියමිත අවස්ථාවල් වලදී ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වෙන්නේ නැහැ. මේ හේතුව නිසා හෘදයාබාධයක් නිසා ඇතිවන ජීවිත අහිමිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා ඔබ හොඳින්ම මතක තියාගන්න ඔබට හෘදයාබාධයක් ඇතිවීමට පෙර එය වළක්වා ගැනීමට හැකිනම් ඒක තමයි වැදගත්ම දේ. ඒ නිසා අපාර සඳහන් කරන ලද ලක්ෂණ ඔබට මතුවෙනවා නම් ඔබ ඉතා ඉක්මනින් ඔබගේ වෛද්‍යවරයාව හමුවන්න. මේ මගින් හෘදයාබාධයක් නිසා ඇතිවන ජීවිත හානිය අවම කර ගැනීමට, ඒ මගින් සිදුවන අකර්මණ්‍යතාවයන් අවම කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. හෘදයාබාධයක් සුළුකොට තැකීම හෘදයාබාධයක පෙරනිමිති මගහැරීම කොයිතරම් භයානකද කියලා දැන් ඔබට තේරෙන්නට ඇති. ඒත් එක්කම හෘදයාබාධයක් ඇති අවස්ථාවක ජීවිතේ බේරගන්න ඒ අවස්ථාවේ නිවැරදිව ක්‍රියාත්මක වීමත් අතිශයින් වැදගත්. එනිසා අපි සූදානම් ලබන සතියේදී හෘදයාබාධයක් ඇති අවස්ථාවක ඔබ නිවැරදිව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ડોක්ටර් ගෙන් අහන්න.
අවධානය විදෙස් පුවත් වෙත සෞදි අරාබිය කොවිඩ් සීමා ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තමරට තුල කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළ බව සෞදි අරාබි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය අනිවාර්ය වන අතර එන්නත්කරණේ ලබා සිටීමද අනිවාර්ය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව ඊයේ දින සිට ක්‍රියාත්මක වූ තීරණයට අනුව මුහුණු ආවරණ අවශ්‍ය වන්නේ සංවෘත අවකාශයන්හි පමණයි. එන්නත්කරණ ලද සංචාරකයන් රාජධානියට පැමිණීමට හෝ නිරෝධායනය කිරීමට පෙර PCR පරීක්ෂණයක් සැපයීමට තවදුරටත් අවශ්‍ය නොවන බවයි සෞදි අරාබි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මේ අතර ගත වූ දිනේදී ලෝපුරා කොවිඩ් ආසාදිතයින් 1371348ක් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ ගත වූ දිනේදීත් ලෝපුරා වාර්තා වූ ආසාදිතයින්ගේ 15%ක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් ජර්මනියෙන් සටහන් වන අතර එම සංඛ්‍යාව 144427ක්. දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 86769ක් ලෙසයි දක්වන්නේ. එමෙන්ම අසල්වැසි ඉන්දියාවේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 5476ක් ලෙස දක්වන අතර ඇමරිකාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දක්ුණේ 10213ක් ලෙසයි. ඊට අමතරව බ්‍රිතාන්‍ය, ඉතාලිය සහ ප්‍රංශයෙන්ද 20000ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වනවා. හෙට මාර්තු 7 වෙනිදා සීදොන් බස්තියෙන් ජයවිර බණ්ඩාර මහතා විසින් දිනපතා ප්‍රවෘත්ති නමින් මෙරට ප්‍රථම දිනපතා පුවත්පත ආරම්භ කිරීම සිදු කර ඇත්තේ 1895 වසරේ මාර්තු මාස 7 වන දිනයි. ලොව පළමුවරට ස්ථිර ඡායාරූපයක් සෑදු ජෝසප් නිප්සේ උපත ලබා ඇත්තේ 1765 වසරේ මාර්තු මාස 7 වන දිනයි. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් සිය දුරකථනය සඳහා පේටන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1876 වසරේ මාර්තු මාස 7 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.